ඔබතුමාලා යෝජනා කරා සෑම නිවසකටම සුවදරණි මංජුසාවක් ලබා දෙන්න. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් මගින් රුපියල් මිලියන 6000ක් වෙන් කරගත්තා. නමුත් අද වෙනතුරු කිසිම නිවසකට කොත්තමල්ලි ඇටයක්වත් ලැබිලා නැහැ. එමෙතුමනේ මතකද ඔබතුමාලා පාසල් යන කාලේ අපි අර කොස්සක් ගන්න කියලා සල්ලි එකතු කරනවා. හැම මාසෙම සල්ලි එකතු කරනවා. ඉතින් ගෙදරින් කොස්සක් ගන්න කිව්ව සල්ලි දෙනවා. නමුත් අපි ගන්නෙ බෝලයක්. බෝලයක් ගන්නවා කිව්ව සල්ලි දෙන්නේ නැහැ. ඒ වගේ දෙයක්ද මේ මිලියන 6000ට උනේ එමෙතුමනේ? මම විශ්වාස කරන්නේ නැහැ. මම හිතන්නේ රමේෂ් පතිරණ අපේ මේ මේ වෛද්‍ය රමේෂ් පතිරණ මහත්මයා මේ පිළිබඳව මට වඩා අවබෝධයක් ඇති. නමුත් අසංක ඔය මම දන්නේ ඔබ නියෝජනය කරන භූමියට එක ලැබිලා නැහැ කියලා. නමුත් මම දන්නවා දැන් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය තුල මේ මේ මොනවාද මේ සුවදරණී බෙදා හැරීම ඉතාම මනවින් සිද්ධ වුණා. නමුත් ඔබ කියන යම් කලාපයක කොට්ටාස කරන නොලබුණාද කියලා කියන එක අපි ඔයලා බලන්නම්. නමුත් රටට සමස්තයක් විදිහට ඒක ආදේශ කරන්න හොඳ නෑ. මොකද මට මම ඉතා වගකීමෙන් මගේ භූමිය ඇතුලේ බෙදා හැරපු එක කලාපයක් පිළිබඳව කරන්නේ. මොකද මට ඉතාම සමීප හිතවත් පවුලක් මුළු පවුලම ආසාදිතයන් බවට පත් වුණා. මම දුරකථනයෙන් කතා කරාම ඒ කාන්තාව මට කිව්වේ සුවදරණි ටික විතරයි මේ අනේ ඇමතුම අපිට තාම ලැබුණේ ප්‍රාදේශ සභාව එක ගෙනල්ලා අපිට ලබා දුන්නා කියලා PHA මහතුරේ කටයුත්ත කරා කියලා කියන එක. ඒ නිසා මේ විස්තරාත්මකව ඔබට අවශ්‍ය නම් අපි අපේ විෂය භාර රාජ්‍ය ඇමතුමා සමග සාකච්ඡා කරලා ඔබට ඔබව දැනුවත් කරන්නම්.